බොරැල්ල මේ කණත් ආශ්‍රිත ප්‍රදේශයේදී යම්කිසි ගැටුම්කාරී තත්වයක් ඇති වුණා මේ විරු සැමරුමක් පවත්වන්න පිරිසක් ඇවිල්ලා එතන මල් පහන් තියලා මේ සැමරුම කරද්දී තවත් බාහිර පිරිසක් ඇවිල්ලා එතන ගැටුමක් ඇති වුණා මේ සම්බන්ධව පොලිස් විමර්ශන කටයුතු කොහොමද ඔබතුමාලාගේ නිගමන වෙලා තියෙන්නේ මේ වෙනකොට ඔව් අද දහවල් කාලයේදී කණත් වටරව බොරැල්ල පොලිස් සේන කණත් වටරව ප්‍රදේශයේදී එක්තරා පිරිසක් මේ ස්ථානයට ඇවිල්ලා පහන් පාතු කළා විරු සැමරුමකට සූදානම් වීමක් තිබුණා. ඒ සම්බන්ධව තොරතුරු කණිල ලැබලා තිබුණා. ඒ සම්බන්ධව මේ පිරිස එතනට ආවට පස්සේ තවත් බාහිර පිරිසක් ඇවිල්ලා ඊට විරෝධතාවය දක්වීමක් සිදු වුණා. මේ අවස්ථාවේදී පොලිසියට මැදිහත් වුණා. මොකද එතන අංශාකාරක ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒක පිරිසක් පහන් පාතු කරමින් යන අංශාකාරයකට මියගිය පුද්ගලයන් සැමරීමක් සිදු කරනවා. ඒ වගේම ඊට විරුද්ධ පිරිසක් දෙන්නට ඇවිල්ලා සිරෝතාවය ප්‍රකාශ කරනවා. සයි ගැටුම නැවතීමට අවශ්‍ය තත්ත්ව පොලිසිය දෙන්න මැදිහත් වුණා. මැදිහත් වෙලා මේ දෙපාර්ශ්වය සාමකාමීව ඒ විසුර හැරීමට අවශ්‍ය කටයුතු කරා. කිසිම ආකාරයක පහර දීමක් හෝ සිදුවීමක් හෝ වාර්තා නොවන බව තමයි බොරැල්ල පොලිස් ස්ථාපතිවරයා මාත් වාර්තා කරේ. ඒ දෙපාර්ශ්වයේ පසුව රසායනික විශ්ලේෂණය polisiei am să acare că male valuri care ma coi vândi acțiunile ne ha, deprișa visează am acționat singuri. එවැගේම මේ දෙමළ ජනතාවගේ යම්කිසි පිරිසක් මේ යුද්ධ ජයග්‍රහණය සමරන කාලයේම විරු සැමරුමක් ඔවුන්ගේ පවත්වනවා. එතකොට අද බොරැල්ල ප්‍රදේශයේ වුණා ඒ වගේම මේ උතුරු පළාතේ කිහිප පොලකන් මේ සිද්ධිය සිදුවීම් වෙලා තිනවා. ඉදිරි දිනවලත් මේ සිද්ධිය සිදු වෙන්න පුළුවන්. එතකොට තවත් ගැටුම්කාරී තත්වයක් ඇති වෙන එක වළක්වන්න මේ වෙනකොට පොලිසිය මොන වගේ ක්‍රියාමාර්ගද අරන් තියෙන්නේ මේ සම්බන්ධව? මියගිය පුද්ගලයන් සැමරීම් යම් ස්ථානවල සිද්ධ වෙනවා. ඒට විරුද්ධතාවය දක්වන පිරිසක් ඇවිල්ලා අංශාකාරයෙන් ගැටුමක් ඇති වුණොත් බොරැල්ලේදී ක්‍රියාත්මක වූ ආකාරයට පොලිසියට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. මොකද යම්කිසි ස්ථානික සාමය කඩවීමක් සිද්ධ වෙනවා නම් ඒ සාමය කඩවීම පාලනය කිරීම පොලිසියේ වගකීමක් වෙනවා. එවැනි අවස්ථාවකදී ඒ ස්ථානයේ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය මැදිහත් වෙලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඒක ඉදිරි දිනක වුණත් ලංකාවේ කොමුන් ස්ථානයක වුණත් ඒ කාර්යයට කරන්න සිද්ධ වෙනවා සාමය ආරක්ෂා කිරීම සඳහා. යම්සේ ආකාරයක නිවිය ගිලා සමගන අවස්ථාවන් ඉදිරි දිනවල තමයි යෙදෙන්නට පුළුවන්. දැන් දිනේ ප්‍රවතුනා. නමුත් සිදුවීම් වාර්තා වීමක් උනේ බොරැල්ල ස්ථානයේ විතරයි නෙමෙයි මෙතන. එහිදී ඒ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය අවශ්‍ය පියවර ඒ වගේම තමයි අපිට පේනවා මේ දර්ශනවල කණ්ඩායම් දෙකේම පුද්ගලයේ මේ ජාතිවාදයේ ආගම්වාදයේ ඇවිස්සන ප්‍රකාශ කරනවා. මේ වගේ පුද්ගලයන්ට මොනවා හරි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ මේ අවස්ථාවක් නැද්ද ඔබතුමාලට? නීතිය ප්‍රතිපාදනය තියනවා ආගමික සංවිධානයට බාධා කරන ආකාරයට ඒ වගේම ජනවර්ග අතර යම් කිසි ආකාරයක ආසංගතියක් ඇති වෙන ආකාරයට කටයුතු කරනවා නම් ඒ වගේම ආගමික පිරිස අතර යම්කිසි ආකාරයකට ඒ පිරිස අතර යම්කිසි ආකාරයක ගැටුමක් ඇති වෙන ආකාරයට ක්‍රියා කරනවා නම් එවැනි පිරිස සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ප්‍රමාණවත් නීති තියෙනවා. එවැනි අවස්ථාවක් උදා වුණොත් ඒ සම්බන්ධව පොලිසිය කටයුතු කරනවා. ඒ වගේම හෙට දවසේදී යුද ජයග්‍රහණය සැමරීම පාර්ලිමේන්තු ආශ්‍රිත ප්‍රදේශයේදී සිදු වෙනවා. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? ඒවට ආරක්ෂාව සහ මේ මාර්ගවල ප්‍රවාහනය සම්බන්ධව කොහොමද ඔබතුමාලගේ මේ සැලසුම? ඔව් පාර්ලිමේන්තුව ආසන්නයේ තියෙන ඒ යුද ස්මාරකයේ යුද ස්මාරකයේ අසලදී හෙට දිනේදී හවස ගම්බියාන මුතුමාගේ ප්‍රධානත්වයෙන් යුද සම්මුසය පැවැත්වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ආරක්ෂක රාජකාරි මේ වන විට සම්පූර්ණයෙන්ම සකස් වෙලා තියෙන්නේ. පොලිස් නිලධාරීන් යවට සහ ඒ වගේම නිකුත් නිලධාරීන් යවට ප්‍රදේශ සියල්ල ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කරනවා. ඒ වගේම ඒ සඳහා ආරක්ෂක යුද හමුදාවල සහායක් ලැබෙනවා. ඒ වගේම රථ වාහන නිලධාරීන් විශේෂ කාර්යභාරයක් කරනවා. ඔවුන් ඒ අදාළ ස්ථානවල ස්ථානගත කරලා රථවාහන නිලධාරීන් රථවාහන රාජකාරිය දොල තියෙනවා. සවස් වරුවේ බොහෝ වෙලාවට පැයක් කාමාරක අසන්න කාලය සවස් 3:45 සිට බොහෝ වෙලාවට 5 විතර වෙනකන් යම්කිසි කාල සීමාවක් කියන්නම් මාසන්දියේ සිට පොල්දුව මාසන්දිය දක්වා ගමන් කරන මාර්ගය පාර්ලිමේන්තු පාර එන්සියාකාරයකට එක දිශාවකට පමණක් වාහන ගමන් කරන ආකාරයක් සිදු වෙන්න පුළුවන්. මොකද කොළඹ සිට ගමන් කරන වාහන වලට පමණයි එහෙම ලැබෙන්නේ. නමුත් පැලවත් දෙස් සිට ලැබෙන වාහන, ඒ වගේම ජවන් මිත්‍රත්ව ආරෙන් පැමිණෙන වාහන, ඒවට ගමන් කරන්නට වෙන්නේ කොළඹ දෙසට යනවා නම් බතරමුල්ල නගරය හරහා. නමුත් කොළඹ සිට පැමිණෙන වාහන වලට ඒ පාර්ලිමේන්තු මාර්ගයේ ගමන් කළා කියන්නේ මා සම්බන්ධයෙන් පැමිණීමේ හැකියාව තියෙනවා. නමුත් මේ බෑග් වගේ කාල සීමාව තමයි සීමා වෙන්නේ. අනිත් සෑම වෙලාවකම ප්‍රතිසුදාරේ මතවාදී දායකයෝ දොළනවා මානවතාවට පාසෙන් ගමන් කිරීම සඳහා අතාවන පොළඹදී ආවම කිරීම සඳහා. එහෙට ඒ කියන්නේ ආරක්ෂාවට වෙනම පොලිස් නිලධාරීන් කැඳවලා තියෙනවද බතරමුල්ල ප්‍රදේශයට? ඔව්, බතරමුල්ල පාර්ලිමේන්තුව ප්‍රදේශවලට විශේෂ රාජකාරී කැඳවලා තියෙනවා. කැඳවලා තමයි සම්පූර්ණ මේ අපට ආරක්ෂාව කරලා තියෙන්නේ. මොකද ඒ වගේ විශේෂ උත්සවයක් පැවැත්වෙන අවස්ථාවක රාජ්‍යශය පැවැත්වෙන අවස්ථාවක ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව දීම පොලිසියේ මූලික වගකීමක්. ඒ වගේම මේ ස්ථානයේ සිවිල් හමුදාවත් මේ අවශ්‍ය ආරක්ෂාව සඳහා සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ සම්පූර්ණ ආරක්ෂාව කරකැවී තියෙන විශේෂම දීවනාවේ ප්‍රදේශයේ සම්බන්ධයෙන් නාවික හමුදාව ඒ අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ සිවිල් ප්‍රදේශවල ආරක්ෂාව දැන් ඔබතුමාලා දැන් මේ විරු සැමරුම් සම්බන්ධයෙන් කතා කරනකොට උතුරේ විරු සැමරුම් අද කිසිවක් සිදු වුණේ නැද්ද? ඒ ප්‍රදේශයේ යම් කිසි ගැටලුවක් ඇති වුණේම නැද්ද උතුරු ප්‍රදේශයේදී? මිය ගිය ගිලන් සැමරීම සඳහා යම් ප්‍රදේශවල සැමරුම් උත්සව පැවැත්ලා තිබුණා. නමුත් සිදුවීම් කිසිවක් වාර්තා වුණේ නැහැ. මිය ගිය ගිලන් සැමරීම සඳහා ඒ ප්‍රදේශවල විවිධ ප්‍රදේශවල යම් සැමරුම් උත්සව දැන් එකම මේ ජෙරම් ප්‍රනාන්දු නැමැති පුද්ගලයා පසුගියදා රටින් පිට වෙලා තිබුණා. ඔහු පැමිණීමේදීම අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා ඔබතුමාලා ප්‍රකාශ කරලා තියෙනවා. කොහොමද දැන් ඔහු සම්බන්ධයෙන් මේනකොට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමක් යම් කිසි දෙයක් සිදු කරන්න දැන් මේ සූදානම් වෙලා තිනොත්? ජෙරම් ප්‍රනාන්දු නැමැති දේවගැතිරා සම්බන්ධව MC ආකාරයකට පැමිණීම් ලැබිලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ වනවිට පැමිණිලි 5ක් ලැබිලා තියෙනවා. ඒ පැමිණිලි 5 සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. විමර්ශන කටයුතු මේ දැනට ආරම්භ කරලා දින කීපයයි. ඊට අදාළව MC ආකාරයකට මුදල් විශුද්ධිකරණය සම්බන්ධව විමර්ශනය ආරම්භ කළ යුතුයි කියලා විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණය වුණොත් ඒ ශේෂ්ත්‍රය පිළිබඳව අනිවාර්යයෙන්ම විමර්ශන කටයුතු සිදු කරනවා. මොකද පැමිණිලි වලින්, ඒ වගේම සටහන් කරගන්න ප්‍රකාශ වලින් ලැබෙන තොරතුරු වලින් අපට අවධානය යොමු කිරීම අවශ්‍යයි කියලා නිරීක්ෂණය වුණොත් මුදල් විශේෂීකරණ පනතේ ක්‍රියාත්මක කිරීම හෝ ඒ සම්බන්ධ විමර්ශනයක් පැවැත්වීම අවශ්‍යයි කියලා නිරීක්ෂණය වුණොත් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරනවා. විමර්ශන නිලධාරීන්ගේ සෑම ශේෂ්ත්‍රයක් සම්බන්ධව අවධානය යොමු කරලා තියෙන්නේ. විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සෑම ශේෂ්ත්‍රයක් පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ වුණොත් වත්තම් ආදේපල නීතිරෝධී දේපල සම්බන්ධව ක්‍රියාත්මක වන කොටාෂය නීතිරෝධී වත්තම් සහ දේපල විමර්ශන කොටාෂයගේ යාදාළ විමර්ශන කටයුතු ඉදිරියේදී සිදු කරයි. නමුත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලික විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා. ඔහුගේ කරුණාගල ප්‍රදේශයේ තියෙන විශාල පිළිමක් සම්බන්ධයෙන් මේ වෙනකොට සමාජවාදී විශාලයෙන් තොරතුරු සංසරණය වෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය අවධානය යොමු වෙලා තියෙනවද? මේ වගේ දේපල කොහොමද සොයාගත්තේ? ඒ වගේම මේ වෙනකොට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක් වෙනවා මේ පාස්ටර් ජෙරම් ප්‍රනාන්දුට අයිති කටුනායක ප්‍රදේශයේ ගොඩනැගිල්ලක්, විශාල ගොඩනැගිල්ලක් සම්බන්ධවත් කතාබහ වෙනවා. මේ ඔබතුමාලා පරීක්ෂණයක් කරලා තියෙනවද? මොහු මේ මුදල් හොයාගත්තේ කොහොමද? කොහොමද මොකට මේ මුදල් හම්බුනේ කියන කාරණාව මේ වත්කම් සහ මේ ගොඩනැගිලි සම්බන්ධව මේ වෙනකොට විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවද? මේ ස්ථානයේදී මේ ජෙරම් ප්‍රනාන්දු කියන ඒ පාසල් ජෙරම් ප්‍රනාන්දු මේ ස්ථානයේ අක්ෂාකාරයකට ඒ දේවමයන් පැවතු බවට තොරතුරු තියෙනවා. මෙහිදී එම ස්ථාන ගොඩනැගුවේ කොහොමද? අක්ෂාකාරයකට මුදල් ලැබුණේ කොහොමද? ඒකේ කොහොම සිදු වෙලා තියෙන්නේ කියන කාරණේ සම්බන්ධව සොයා බලන්න විමර්ශනය අක්ෂාකාරයකට දීර්ඝායතන පවත්වන්න සිදු වෙනවා. බැංකු සම්බන්ධ බැංකුවලින් තොරතුරු ලබා ගන්නට අවශ්‍යයි. මුදල් ලැබුණු ආකාරය සම්බන්ධ පුද්ගලයන් ලැබුණා ඒවා සම්බන්ධ ප්‍රකාශ ලබා ගන්න අවශ්‍යයි. ඒ සියලු කාරණා විමර්ශනයට යටත් කාරණා. ඒ විමර්ශනය සම්බන්ධව තවදුරටත් ඉදිරියට විමර්ශන සිදු කරන්නට සඳහා දින කිහිපයක් අවශ්‍ය වෙනවා. ඉදිරියේදී විමර්ශනකාරයන් මේ සම්බන්ධව සොයා බලන්න ඕනේ. ඔවුන්ගේ අවධානය මේ සෑම කාරණයක් සම්බන්ධව යොමු වෙලා තියෙනවා. නමුත් මේ තාම පැමිණිලි ලැබිලා දින කිහිපයක් තියෙන්නේ. දින කිහිපයක් ගත වෙලා තියෙන්නේ. ඒ ගත වෙච්ච කාල සීමාව තුළ මේ සියලුම කාරණා අපේ කරන්ට කාල වේලාවමදී නමුත් සෑම ක්ෂේත්‍රයක් පිළිබඳව අවධානය යොමු කරනකොට පැමිණිල්ලක් ලැබුණාට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ක්‍රමවේදය තමයි සෑම ක්ෂේත්‍රයක් පිළිබඳව අවධානය යොමු කරලා විමර්ශන කටයුතු සිදු කිරීම. දැන් ජනාධිපතිවරයාත් උපදෙස් දීලා තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන වහාම හොයන්න පරීක්ෂණ පවත්වන්න කියන කාරණාව. දැන් ජරම් ප්‍රනාන්දුගේ මේ සමාජ මාධ්‍ය ගිණුමක ඔහු දාලා තියෙනවා මම 17 වෙනිදාට ඉරිදට නැවත වතාවක් මේ ඉරිදට මේ ලංකාවට එනවා කියන කාරණාව. ඒ ඔහුගේ පැමිණීමත් සමග ඔහු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා පොලිසිය සතුව තිබෙනවාද මේ වෙනකොට? මාස්ටර් ජෙරම් ප්‍රනාන්දුට මේ වෙනකොට ගල් අධිකරණයෙන් ලබාගෙන තියෙන්නේ සංචාරක තහනමක්. ඒ කියන්නේ ඔහුට ඒ ගුවන්තොට පළහරහා යෑම තහනම් කරලා තියෙන්නේ. ලංකාවේ තියෙන ගුවන්තොටුපළ හරහා. ඒතර ඒ ගුවන්තොටුපළ හරහා යන්න පැමිණියොත් ආගමන නිගමන නිලධාරීන් විසින් නවත්තලා ඒ අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු වෙනවා. ඉතින් ඒ නවත්තලා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගරු අධිකරණයට දැනුම් දීලා තියෙන කාරණා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් චෝදනාවක් සහිත කාරණා නම් ඔව් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ ඉරිදා ඔහු ලංකාවට පැමිණීමෙන් පසුව දැවැන්ත දේව මෙහෙයක් කරන බව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කරලා තියෙනවා. මේ නිසා තවත් කණ්ඩායම් වෙනකොට කැළඹීමටපත් වෙලා ඒ සඳහා එතන කළොත් ඔවුන් ඒ සඳහා විරුද්ධ වෙනවා කියලා මතයක් ප්‍රකාශ කරලා තියෙනවා. එතන ගිහලා වටලනවා කියලා. මෙම ස්ථානයේ යම්කිසි දෙයක කලබලයක් ඇති වෙන තත්ත්වයක් තියෙන නිසා යම්කිසි දෙයක අධිකරණ නියෝගයක් ගන්න සූදානම් වෙනවද? එම ස්ථානයේ මේ ආගමික කටයුතු සිද්ධ කරන්න එපා කියලා ඉදිරියේදී එවැනි තොරතුරු සමාජ මාධ්‍යවල පළ වෙනවා. නමුත් ඒ ස්ථානයේ දැනට ඒ වාකාරයට කලබලකාරී තත්ත්වයක් ඇතිවීමක් හෝ තව පාර්ශවයක් විසින් විරුද්ධතාවය දැක්වීමක් හෝ පිළිබඳව මෙතෙක් අපට වාර්තා වෙලා නැහැ. නමුත් යම්කිසි ආකාරයක තොරතුරක් හෝ එහෙම නැත්නම් අපිට තොරතුරු වාර්තා වුණොත් එවැනි ස්ථානයකට තව පුරුෂයෙක් ගිහිල්ලා විරුද්ධතාවයකට සූදානම් වෙනවා කියලා ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියට අපි ගන්නවා. මොකද සාමය ආරක්ෂා කිරීම ඕනෑම ස්ථානයක අපේ මූලික වගකීමක්. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යම ගන්න. ඒ කියන්නේ මේ ස්ථානයේ යම්කිසි දෙයක මේනකොට ඔහුගේ දේපළ වලට යම්කිසි දෙයක විශේෂ පොලිස් ආරක්ෂාවක් හෝ ඒවා දමලා තියෙනවද මේනකොට? මේ වන විට නම් මේ ස්ථානය ආරක්ෂා කරලා තියෙනවද කියලා තොරතුර මම ලබාගෙන නැහැ. ආයෙත් පසුව දැනුම් දෙන්න පුළුවන්. මේ අවස්ථාවේ මේ විසීමක් කළා ඒකට අහුව කර ගැනීමක් කළා නැහැ. ඒ ප්‍රදේශීය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් මට ඒක ගැන විමසලා දැනුම් දීමේ හැකියාව තියෙනවා. ඔහුට ඒ සම්බන්ධයෙන් කිසි දෙයක විශේෂ ආරක්ෂාවක් ඉල්ලලා තිබුණොත් විශේෂ ආරක්ෂාව ලබා දීම ශ්‍රී ලංකා පොලිසිය බැඳිලා තියෙනවද? ඔහුගේ මේ ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් පුද්ගලයාගේ ආරක්ෂාව සම්බන්ධව ඕනෑම කෙනෙකුගේ ආරක්ෂාව සම්බන්ධව ඒ අදාළ ආරක්ෂාව ලබා දීම පොලිසිය වගකීම. නමුත් මේ අවස්ථාවේදී මාස්ටර් ජෙරම් ප්‍රනාන්දු කියන්නේ සැකකරුවෙක්. නමුත් මේ කෙසේ වුවත් සැකකරුවෙක් වේවා වෙන පුද්ගලයෙක් වේවා යම්කිසි ආකාරයකට තර්ජනයක් තියෙනවා නම් ආරක්ෂාව ලබා දීම ඒ අපේ වගකීමක් වෙනවා. නමුත් ඉස්සෙල්ලා ආරක්ෂාව ලබා දීමට පෙර කෙනෙක් ඒ ආරක්ෂාව ඉල්ලුවම ලබා දෙන්නේ නැහැ. ඔහුට සැබෑ ලෙසම තර්ජනයක් තියෙනවද කියලා තහවුරු කරගෙන ඒ හඳුනාගෙනයි ආරක්ෂාවක් ලබා දෙන්න අවශ්‍ය. ඔහු දැන් යම්කිසි දෙයක ඉරිදා ලංකාවට පැමිණෙනවා කියලා ඔබතුමාලට යම්කිසි දෙයකට නිල වශයෙන් මේ ඇවිල්ලා තියෙනවද ඔහු ලංකාවට එන බව? එවැනි විස්තර දැනුම් දීමක් නැහැ. නමුත් සමාජ මාධ්‍ය ජාලාවල පළවෙනි තොරතුරු පමණයි දකින්නේ. ඒ හැටියට වෙන පොලිසියට දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි පැමිණිලි ඉවත් කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ma dall'atto ne perché veni da non di ma si parlane ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්